අයිබෝවන් සුබ දැසනක් වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරන ගමන් අදත් සූදානම් සියත කතුවැකිය ආරම්භ කරන්න. වෙනත වගේම සුපුරුදු විදිහට අපිත් එක්ක එකතු වෙනවා ජේෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ. අයිබෝවන් සුබ දැසනක් ඔබට. අයිබෝවන් ලක්ෂි සුබ දැසනක් අප සමග එකතු වෙ සිටින ප්‍රේක්ෂකීන්ට වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. රුවන් වැකියකින් පටන් ගන්නවද කතාවකින් පටන් ගන්නවද කියලා කල්පනා කළේ. මේ දවස්වල विवेक खमुना ओशो आपहुकन ओशो गेम अद दवस आरंभ करना ओशो हरी लासन कथा वक्यन लक्ष्य मुद्दा हे आगम मोड देशपालना आधिपत्यट यटत्न आगम मोड मोडकिन वचने ओशो पावचिकेन आगम मोड देशपालना आधिपत्यट यटात्कन्पा एक हरियट कोई वगेद अपूर्व उदाहरण तोशो देनवा ओशो केनवा रोगी सह वैद्यवरे गत्तहम मे आधिपत्य पतुरोल उत्तर होयान्न आयतियतियन्ने रोगियाट वैद्यवरे वैद्यवरे වෛද්‍යවරයාට ඉතින් වෛද්‍යවරයාගේ තියෙන ආධිපත්‍ය රෝගියා ගත්තොත් ඉක්මනට මැරිලා යනවා. ඒ නිසා මේක අපේ සමාජය ඇතුළේ අද පේන්න තියෙන එකක්. හැම තැනකටම දේශපාලනඥයින් තමන්ගේ මේ ආධිපත්‍ය බලය තමන්ගේ චණ්ඩිකම් පතුරවන්න හදන ස්වරූපයක් වැඩි හරියක් තින්නේ මේ තුන්වෙනි ලෝකේ රටවල. ඒ නිසා ඒකට ඉඩ දෙන්න එපා කියන එක තමයි ඕෂෝ කියන්නේ. එනිසා එකත් මතක් කරමින් නේද ඉඩ නොදෙන තැනට රටක් හැටියට පෙළ ගැසෙන්න ඕනේ ඒ වගකීම තියෙන්නේ ඔබටත් මටත් රටවැසියන් ලෙස කියන එක මතක් කරමින් අපි එහෙමනම් අද දවසේ පුවත්පත් ප්‍රධාන සිරස්තල තියෙන්නේ මොනවද කියලා බලමු අද දවසේ ප්‍රධාන වශයෙන්ම වාර්තා කරලා තියෙනවා මේ ඉන්දන හිඟයක් යලිත් රට තුල මතුවලා තියෙනවා මුතුරාජ වෙලිනුත් තෙල් නිකුත් කරන්නේ නැහැ වගේම කොළොන්නාවෙන් නිකුත් කරන ප්‍රමාණයත් සීමා කරලා තියෙනවා ඒ වගේම අද දවසේ බස් ධාවනය 50%කින් විතර අඩුවේ කියලා තමයි බස් සංගම් නම් කියන්නේ ඔව් මාවබිම වාර්තා කරලා තියෙනවා මේ ඉන්දන හිඟය යලි පෝලිම් කියලා නේද අප ඊයේ දුටුවා වෙනදා නැති අර QR එකවට පස්සේ වාහන 10ක් 15ක විතර පෝලිම ये 60 70ක් දක්වා ටිකක් දිග්ගැස්සලා තිබුණා අරුණ පත්‍රයේ වාර්තා කරනවා බස් දහවනේ යලි අඩාලයි කියලා ඒ කියන්නේ අද එහෙමනම් රාජකාරි වලට එන අය කල්පනාවෙන් පුළුවන් නම් වේලහයින් එන්න නේද මොකද බස් යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙන 150ක්ද 40ක්ද කියන්න નિවැරදිවම නිශ්චිතවම නැහැ නමුත් බස් අඩුයි ආයතන මං ඉස්සෙල්ලාම හිතේ 21000ක් කියලා ලකි ආයතන 2100ක් බලන්න දිවයින පත්‍රයේ වාර්තා කරනවා කංචන කියනවා කියලා හොර ඉන්දන ගබඩා දැන් මේ පහුගිය දවස්වල එලෝ එලෝ මේ ගැහුවේ ආයතන 2100ක් දැන් පහුගිය දවස්වල එලෝ එලෝ නේද හැමෝම ගැහුවා එකතු වෙලා මේ ත්‍රිවිල් තමයි දැන් මේ පෙට්‍රල් ෂෙඩ් වගේ මහ ලොකු ගබඩා කියලා නමුත් ආයතන 2100ක හොර ඉන්දන ගබඩා තියනවා කියලා කංචන කියනවා කියනවා වගේම ඉතින් අනිවාර්යයෙන්ම ඒ අයව අල්ලගන්න ඕනේ එහෙම ඉතින් හොර ඉන්දන ගබඩා තියන් ඉන්න බෑනේ නේද අර පොඩි පොඩි මිනිස්සු ගාව තිබුණා ඒවත් තියාගන්න බෑ පොඩිද ලොකුද කියලා නෑ ඉන්දන ගබඩා කරන්න තැන් තියෙනවනේ ඕවා තියෙන ඉන්දන ගබඩා කරන්න නෙමෙයි නේද බැරල් බූලි පිටින් අරන් ගියානේ ඉතින් මේ හැමෝම අල්ලන්න වෙනවා ඉන්දන ගෙන්වීමේ ඒක තමයි අපි මේ අද දවසේ ඔක්කොත්පත් ඔක්කොම දකින්නකොට ඉන්දන ගෙන්වීමේ සැක කටයුතු ගනුදෙනුවා මේක ගනුදෙනුව සැක කටයුතුයි මේක විමර්ශනය කරන්න කියලා පාටලී කියනවා අද දිවයින පත්‍රයේ තියෙනවා ඒ සිරස්තලය දැන් මේ ටික සියල්ලම බලාගෙන ලකි අපි යමුද ටිකක් වැඩිපුර විස්තරයකට මේක ඇතුලේ නේද මොකක් කර කියන්නද හදන්න නෑ එම්ටි පාටලී කිව්ව කතාව ඔව් ඒ පාටලී කියපු කතාව අපි මෙහෙම එමු දැන් කවුරු හරි හිතන්න පුළුවන් නෑ ඉන්දන වලින් හිතයි හිම ගහන්නේ නැතුව ඇති කියලා නේද මතක තියාගන්නකෝ මිනි පෙට්ටියනොත් ගසා කනවා හරිද පැරසිටමෝල් පෙට්ටෙනොත් ගසා කනවා මේ එහෙම අමුතුම මිනිස්සු ඉන්න රටක් මේක එතකොට දේශපාලනඥයෝ විතරක් නෙමෙයි නිලධාරිනුත් කරට කර ඉන්නවා හැමෝම නිලධාරින් නෙමෙයි වැඩි පිරිසක් ඉතින් ඒ නිසා මේ තෙල් ගනුදෙනු හරින්ම මේ ව්‍යාකූල ස්වභාවයක් තියෙනවා
අරමේ සාමාන්‍ය තරුණ පරම්පරාවේ භාෂාවෙන් කියන එක බැලු බැලමටම මාටියම තමයි පේන්නේ නේද හොරා කන ස්වරූපයක්ම පේනවා පාට්ලි කියනවා ඒක වාර්තා කරලා තියෙනවා දිවයින පුවත්පත ශ්‍රී ලංකාවට රුසියානු බොරතෙල් ලබා දීමේදී බ්‍රෙන්ට් දර්ශකයේ මත පදනම් වීම නිසා විශාල ඩොලර් ප්‍රමාණයක් තුන්වෙනි පාර්ශවයකට ගිහිල්ලා කියලා යන්නෙම තුන්වෙනි පාර්ශවවලට ලක්ේ නේද එක එක්කෙනාගේ නමින් තමයි හෝටල් තිබිලා තියෙන්නේ ගිනි ගත්තාම තමයි අයිතිකාරයෝ එළියට එන්නේ මේ පුදුම රටක් එහෙම අය දැන් හොඳට මතක තියාගන්න ඔය හොරා කණායේගේ සල්ලි ඒගොල්ලෝ කියනවානේ ඩොලර් එකක්වත් අපි ගාව නැහැ අනේ දැක්කෙත් නැහැ ඩොලර් එකක් දැකපු කාලයක්වත් මතක නැහැ කියලා එහෙම අවංකවම ඩොලර් 1000 1000ක් තියෙනවා කියලා ළඟ තියෙනවා කියලා කිව්වේ මේ ජනාධිපති රණයාටත් කියන්න තිබා ගේත් ගිනි ගත්තා ඒකත් එක්ක තිබිච්චත් පිච්චුණා මන් දන්නේ නැහැ කියලා. නමුත් ඉතින් කිව්වා 1000ක් තියෙනවා කියලා. සමහරු කියන්නේ ඩොලර් එකක්වත් දැකලා නැහැ කියලානේ නේද? එහෙම 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 කතා අපි අහුවනේ පෞගේ කාලේ නේද? ඒ හුඟ දෙනෙක්ගේ ඒ හොරා කාපු ධනෙ තියෙන්නේ තුන්වෙනි පාර්ශව ළඟ. තුන්වෙනි පාර්ශව ළඟ. දැන් මේ තෙල් ගනුදෙනුවෙත් වංචාව පිටිපස්සේ තුන්වෙනි පාර්ශවයක් ඉන්න. ඒ කියන්නේ වෙන කෙනෙකුට යන්නේ මේ. ඒක වෙන කෙනෙකුට ගියාට ඒගොල්ලන්ට අයිති වෙන්නේ නැහැ. සාධාරණ ගාණක් හම්බ වෙන පොඩි ගාණ නේද? 120ක් 25ක් හම්බ වෙනවා. ඉතුරු ටික අර ඩීල් එකේ අයිතිකාරයන්ට දෙන්න ඕනේ. ඒක තමයි මේ රටේ සිස්ටම් එක. චේන්ජ් කරන්න ඕනේ සිස්ටම් එක තියෙන එතන. පාට්ලි කියනවා එම තත්වයේ හේතුවෙන් ඒකනේ මේ ඉවස ගන්න බැරි. පාට්ලි කියනවා එම තත්වයේ හේතුවෙන් පාරිභෝගිකයෙකුට රුපියල් 46ක් එහෙමත් නැත්නම් 69ක් අතර ගාණක් 46යි 69යි අතර ගාණක් අපි වැඩියෙන් ගෙවනවලු ඈ මුදුම වැඩක් නැගේ නේද උන්ට හොරා කන්න ඒ අයට හොරා කාලා පිටරටවල් වල ගිහිල්ලා සැපට ජීවත් වෙන්න නේද අපි නම් පිටරටවල් වල ගිහිල්ලා අමාරුවෙන් හම්බ කරන් ආවා මෙහෙ හොරා කාලා ගිහිල්ලා එහෙ සැපට ජීවත් වෙනවා ඒකනේ වැඩි කියන්නේ නේද පාට්ලි කියන මේ කතාව පාට්ලි තව එකක් මතක් කරනවා මේ මේක ගැන හොයන්න මේක විධිමත් පරීක්ෂණයක් කරන්න මේක තාක්ෂණික කාරණයක් මේ ටෙක්නිකල් ප්‍රශ්නයක් ඒ නිසා පාට්ලි කියනවා මේක ගැන පරීක්ෂණයක් කරන්න මේ පොලිසියට අමාරු වෙයි කියලා මොකද මට මතකයි මම එක්තරා අවස්ථාවක මේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් එක්ක කතා කළා විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නයක් ගැන ඒ වෙලාවේ මේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මේ නිලධාරිය හරි අපූරු කතාවක් කිව්වා ඒ නිලධාරිය කිව්වා මාවලගේ මේ සමහර කාරණා පරීක්ෂා කරගෙන මේ හොරකම හොයාගෙන යන්න තරම් ටෙක්නිකල් නොලෙජ් එකක් අපිට නැහැ කියලා ඒක තාක්ෂණික ප්‍රශ්නයක්. ඒ නිසා මේ පුද්ගලයා හරි අපූර්ව කෙනෙක් ඔහුගේ නම කියන එක මේ වෙලාවේ සුදුසු නැහැ. ඔහු විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු කාර්යයන් අධ්‍යයනය කරන්න ආරම්භ කළා තිබුණා කොයින්ද හොරකම් කරන්න කියලා හොයන්න. ඉතින් ඒ නිසා මේ පොලිසියටවත් බැලලා හරියන්නේ නැහැ. ඔය ඔක්කොම පොලිසියට සාමාන්‍යයෙන් පුළුවන්. ඉතින් ඔය අරගල කාර්යයක් හරි එහෙම නැත්නම් වෙන කෙනෙක් හරි අහුනොත් නේද? කොහෙද තිබ්බේ කියලා අහගන්න. මේක ඊට වඩා හරිම මේ අර ඉහළ පෙරේ සුදු කරපටකාරින්ගේ හොරකන්නේ මේවා. ඒක නිසා මේකට ඉතාම හොඳ තාක්ෂණික විමර්ශනයක් කරන්න කියලා පාට්ලි ඉල්ලනවා කරුණා කළා මේක මට මතකයි මේ විදිහම කතාවක් කිව්වා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඔහු තමයි පළවෙනිින් එලීට අවිල කිව්වේ නේද තෙල් වලින් ගසා කනවා මේ මෙච්චර ගානකේ මේ ලීටරයක් දෙන්න පුළුවන් කියලා ඉතින් මෙහෙම හූරගෙන කන්න එපා මේ බෙල්ලේ මෙතනටම හිර වෙලා ඉන්නේ කොයි වෙලාවෙ ඉතුරු ටික හිර වෙලා හුස්ම යයිද දන්නේ නැහැ කණේකේ සීමාවක් තියාගන්නකෝ ඒක නිසා මේ වංචාව වහම හොයන්න ඉන්ධන හිඟය අපි දන්නවා මේ වෙලාවේ මම හිතන්නේ 33000ක ඩීසල් නේද ඩීසල් නැවක් මේ වෙලාවේ ගොඩ බාන්න සූදානම් වෙනවා අදවත් බාගණී ඒක නේද ඒක පාට ඩීසල් ප්‍රශ්නයක් ආවෙත් මේ බැංකු වලින් ඉතින් බැංකුත් ඉතින් නන්දලාල් මහා බැංකු අධිපති කිව්වනේ මේ ඩොලර් ඉතින් කොහෙන් ගහන්නද මේ හොරට ගහන්න පුළුවන් නම් මෙහෙ කට්ටිය ගහලා මෙලාට නේද 5000 ඒවා ගහපු ගහිල්ලට නමුත් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ ඩොලර් ප්‍රශ්නයක් තිබ්බා ඒ නිසා පමාවක් වුණා නැවට ගෙවන්න ඒකත් එක්ක දැන් ඉතින් තව ටික දවසක් ආයිත් පොලිමක් එයි කොයි පොලිමාවක් කිව්වාරක වැඩනේ නේද ඒක නිසා හිතෙන් තරම් ලේසි වෙන්නේ නැහැ දැන් මේ බස් ධාවනේ අඩාලා ඒක නිසා පරිස්සමෙන් එන්න මොකද මේ අන්තිම මොහොතේ ඇවිලා දැන් බස් අඩාලා කියන්නේ භාගයයි කියන එකනේ බස් භාගයක් අඩ උඩ තමයි සමහර ළඟමෙට ටයර් නැහැ අමතර කොටස් නැහැ ගේන්නත් තහනන්නේ ඉතින් ඒ නිසා සමහර බස් කොට උඩ නමුත් ඔය තියෙන බස් වලන දැන් භාගයක් දුවන්නේ නැහැනේ ඉතින් ඒ නිසා පරක් වෙලා ඉන්න එපා අර අන්තිම පැය භාගයේ විනාඩි 5 10 ජීවිතේ පරදුවට තියලා
आयतन लोकंटात्मकोट मे कांचन अर दिवेन क्रियात्मक सिस्टम चेंज कर ඊළඟට දිවයින දිනමින අරුණ ලංකාදීප අධ්‍යක්ෂ පුවත්පත් පහේම ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තිනවා මේ රංජන් රාමනායකට අද හෝ සඳුදා දිනේ නිදහස හිමිවීමේ පුවත සම්බන්ධයෙන් මේ වෙනකොට ඊට අදාළ ලිපි ලේඛන අධිකරණ අමාත්‍යවරයා බාර දීලා තියෙනවා ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට අදාළ ලිපියට අත්සන් තැබූ පුවතක් පිළිබඳවත් වාර්තා වෙනවා මේ රංජනට රංජන්ට යන්න ඉස්සෙල්ලා මේ අර ඇමති මේ කංචන මේ පරීක්ෂණයක් ඉල්ලලා තියෙනවානේ ඔහු මේ කියන්නේ කංජ තෙල් නීතිගත සංස්ථාව තුලත් ලංකා කංජ තෙල් තොග පරයන්ත සමාගමේ කටයුතු වලත් අක්‍රමිකතා වෙනවා කියලා. අර මොකද්ද මේ ලක්ෂි බොහොම ප්‍රසිද්ධ කතාවක් තියන්නේ ද වැටත් නියරත් දෙකම නේද? ගොයම කානම් කාට පවසම් කියලා. ඉතින් දැන් මේක සීඩියට ගිහිල්ලා තියෙනවා මේ කංජනගේ පැමිණිල්ල. ඉතින් එතනත් හොරකම් වංචාව නම් මේ ඔක්කොම එන්නේ අපි පිට. මේ සියලු මේ හැම හොරකම් කරන රුපියලක්ම හැම හොරකම්කරම ඩොලරයක්ම මේ අන්තිමට කැරකිලා ඇවිල්ලා වැටෙන්නේ අපේ හිස මතනේ. ඉතින් මේක නතර කරගන්න එක මේකට එරෙහිව කතා කරන එක මේකට එරෙහිව නැගී සිටින එක සමස්ත රටවැසියන්ගේම යුතුයකමක් නේද? වගකීමක්. ඒකට පෙළගැහෙන්නම ඕනේ රටක් හැටියට. ඒ නිසා මේ AI-ගෙත් හොරකම් වංචා ටික ඉක්මනට එළියට එයි කියලා ප්‍රාර්ථනා කරනවා රාජ්‍ය. නේද රංජන් කියන්නේ ඇත්තටම ලකි අපේ රටේ ජනකාන්ත නළුවා විජේ කුමාර් තුංගගෙන් පසුව මගේ මතකයේ නිවැරදි නම් වැඩියෙන්ම ජනප්‍රිය නළුවට හිමි සම්මානය දිනාගත්තේ රංජන් මම හිතන්නේ චිත්‍රපටි 75ක විතර ප්‍රධාන චරිත තව ඒවා රංගපාලා ඇති 75ක විතර ප්‍රධාන චරිත රංගපාපු කෙනෙක් ඔබ විශ්වාස කරන්න ස්ථිර වශයෙන්ම මේක දන්නේ ඉඳ කියන්නේ අහදිශවත් කොහෙ හරි තිබිලා වුණොත් කියන්නේ ඉතින් මේ රංජන්ට තාම ඉන්න ගයක්වත් නැහැ රංජන්ට කියලා ගයක් නැහැ දැන් මේක රංජන්ට කරන අපහාසයක් නෙමෙයි රංජන්ට එක්තරා විදිහක පොඩි නම්බුවක් මේ දෙන්නේ ඉන්න ගයක් නැහැ මේ රංජන්ට ගයක් නැති වෙලාවේ මේ අපට උදේ හවස මේ CID එකෙන් එනවා මේ අර පහුගිය කලබල කාලේ විකාශය වුණු දර්ශන ඉල්ලගෙන මං ඒ ආපු CID රහස් පොලිස් නිලධාරියෙක් එක්ක කතා කරගෙන ඉන්නකොට නිකම්ම කම්බුලම මගේ අත මේ කම්බුලට අත් දෙකම ගියාලා කි. මං ඇහුවා කීයක්ද ගෙවල්? ඔයාගේ ගෙවල් 6ක්නේ. හා මට හෝස් ගාලා පත් උනා ගෙවල් 6ක්. මේ ගිනි ගත්තට පස්සේ තමයි හැබැයි ওই ගිනි තියපු යම් කිසි කණ්ඩායමක් ඉන්නවා ලකි ඒක ඒක ඉතින් හොයනක මේ අයගේ වගේ කිමන්නේ හරියටම දැනගෙන තියෙනවා ගෙවල් 6ක් අහවල් තැන තනි මිනිහෙකුට ගෙවල් 6ක් තියෙනවා කියන එක නේද ඉතින් එහෙම ගෙවල් 6ක් තියෙන ඇමතිවරු ඉන්න රටේ චිත්‍රපටිත් 75ක රංගපාලා රංජන්ට ඉන්න තැනක් නැහැ එතකොට දැන් අහයි එහෙනම් රංජන් මොකද කළේ කියලා නේද රංජන් මේ සල්ලි වලින් මොන හරි කරන්නද රංජන් මොනවද කළේ කියලා හරියටම කියන්න දන්නේ නැහැ නමුත් එකක් දන්නවා මේ රංජන් බොහොම නැතිබැරි මිනිසුන්ට ඔය දීලා තියෙනවා අතේ තියෙන දේ ඉතින් එහෙම රංජන් දැන් අවුරුද්දකුත් මාස 7ක් විතර හිරේ හිටියා ඒව කළා කියලා හරියන්නේ නැහැ රංජන් කට පරිස්සම් කරගත්තේ නැහැ හොඳට මතක තියාගන්න ඕනේ හැමෝම ඔය කොයි කවුරු මතක තියාගන්න ඕනේ එකක් මේ රට ඊයේත් මා මතක් කළා මේ රට මේ තාක්වත් පවතින්නේ මේ තරම් දුරක් මේ රට අරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ නීති ආධිපත්‍යය තියෙන නිසා නීති ආධිපත්‍යය තියෙන නිසා මේ රට යම් ප්‍රමාණයකට සංස්කෘතික වෙලා තියෙන්නේ ආගම නිසා ශිෂ්ට සම්පන්න වෙලා තියෙන්නේ නැතිවක් තියෙන ඕන තරම් නමුත් රට අල්ලගෙන යන්නේ නීතිය එතකොට නීතියට අත තියන්න ගල් ගහන්න ඒකට හූ තියන්න හදනවා නම් එතන භයානකයි පුතේ තත්ත්වේ නේද රංජනුත් ඒ වෙලාවේ බ්‍රේක් නැති කමට කිව්වා කියලා ඉවරලා රංජන් සමාව ගත්තෙත් නැහැ ඒක තවත් වැරද්දා
එතකොට ඒ වැරද්දට දඬුවමක් හම්බුණා. වැරදි දෙකයි පළවෙනි එකට 4යි දෙවෙනි එකට 2යි මගේ මතක හැටියට 6යි දෙකම එකට ගෙවිලා යන්න අධිකරණයේ ඉතාම මානුෂීය තීන්දුවක් දුන්නා. නැත්නම් 6ක් ඉඳලා ඉන්න එපා. ඒ අතර වාරේ රංජන්ට තේරෙන්නේ නැති රංජන් කරේ වැරද්දක්. රංජන්ට වෙන ඕන දෙයක් කියන්න අයිතිය තියෙනවා. අධිකරණයට එහෙම අපහාස කරන්න අයිතිය නැහැ කියලා. ඒ නිසා රංජන් සමාවිල්ලෝ අධිකරණේ ඒක මාගේ අතින් කියවෙච්ච වැරදි ප්‍රකාශය බොරුවක් මං ආයි එහෙම කියන්නේ නැහැ කියන පොරොන්දුවත් රංජන් දුන්නා. ඊයේ රංජන් ඒ ලිපියට අසංකල අපි දැනගත්ත හැටියට ජනාධිපති වික්‍රමසිංහ ඊයේ අසංකලා ඔහුට නිදහස දෙන්න බොහෙලාට අද එහෙමත් නැත්තම් සඳුදාට හිට සෙන්සුවාදනේ හිට එන්න විදිහක් නැහැ. එතකොට එකක් මතක් කරනවා රංජන් මාධ්‍යත් හොඳ හිතවතේ හැමෝගෙම රංජන්ට එකක් මතක් කරනවා ආවනම් පින් සිද්ධ වෙයි කට පරිස්සම් කරගෙන ඉන්න නේද එක එක්කෙනා දැන් ඔයාව වටේ අරන් යන්න හදනවා. ඒ කියන්නේ අපි තමයි රංජන්ව ගත්තේ. එහෙම රංජන්ව කාටවත් ගන්න බෑ අධිකරණය කැමැත්ත නොදුන්නා මතක තියාගන්න. ඊළඟට ජනාධිපති මොනවා වුණත් ජනාධිපති ඒකට අත්සංකලේ නැත්තම් ඒත් බෑ. ජනාධිපති අත්සංකලා එයා අපේ ජනාධිපති අපි එයාව පත්කලේ. ඒ නිසා ඒ ලොජික් එක ඇතුලේ රංජන්ව ගත්තේ අපි කියලා රංජන්ව රටවටේ අරගෙන යන්න එපා. ඒ මනුස්සයාට දැන්වත් ආවට පස්සේ නේද පාඩුවේ ටික කාලයක් සැනසීමේ නිදහසේ ඉන්න දෙන්න ගල්පල්ලි ගිය අය තමයි දන්නේ ඒකේ සනීපය කොහොමද කියලා. මාදුටුවා එක මුහුණු පොතේ තියෙන රංජන්ට තව ටික කාලයක් ඉඳලා ඔහොමම එන්න තිබ්බනේ කියලා. එහෙම කියන එක හරි අසාධාරණයි. අපෝණ තරම් සිරගෙවල් වල ගිහිල්ලා තියෙන මිතුරන් බලන්න තොරතුරු ගන්න ගිහිල්ලා බලලා එන්නකො නේද? එහෙම ඉන්න ආසයි කියලා හිතනවනම් ඒ නිසා රංජන්ට ඒ තීන්දුව ගන්න වෙනවා. ඔහු වේදනාත්මක කාලයක් ගත කළා. ඒ නිසා රංජන්ට අපට කියන්න තියෙන්නේ ඇවිල්ලා පරිස්සමෙන් කට පරිස්සම් කරගෙන දේශපාලනය කරන්න කියන එක විතරයි. නොකලත් ප්‍රශ්නයක් නෑ දේශපාලනේ. ඔබ හොඳටම රඟපෑවොත් ඔබ විශිෂ්ටම නළුවෙක් හොඳටම රඟපෑවොත් ඒත් හොඳටම ඇති. මිනිස්සුන්ගේ හිත් සතුටු කරන කෙනා සදා කාලයටම ජනතාවගේ හිත් ඇතුලේ ඉන්නවා. මිනිස්සුන්ගේ හිත් සතුටු කරන කෙනා එහෙම නැතුව හොරකම් කරන කෙනා නෙවෙයි. ලක්ෂි ඒ වගේම මේ දැන් දිනෙන් දින වැඩිවන ප්‍රශ්නයක් තමයි මේ ඖෂධ හිඟය. ඒක රෝහල් රසකම මේ වෙනකොට දැඩි බරපතල ඖෂධ හිඟයක් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඩොලර් මිලියන 4ක වෛද්‍ය සැපයුම් ආධාර ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා මේ ඖෂධ ආධාර වශයෙන්. ඔව් මං හිතන්නේ දිනමින පත්‍රයේ වාර්තා කරනවා ඩොලර් මිලියන 4ක අත්‍යවශ්‍ය ඖෂධ දෙන්න යනවා කියලා WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෞබිමත් වාර්තා කරලා තියෙනවා අරුණත් වාර්තා කරලා තියෙනවා තවත් පත්‍රවල මේක වාර්තා කරලා තියෙනවා. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමහරට ප්‍රධානියා කියලා පාවිච්චි කරන නමුත් අධ්‍යක්ෂ ටෙඩ්‍රෝස් ඇඩ්නම් නේද ටෙඩ්‍රෝස් ඇඩ්නම් තමයි ජනාධිපති රනිල්ට සුබපතලා තියෙනවා. ඔහුගේ පත්වීම සම්බන්ධව ජනාධිපති තනතුර සම්බන්ධව සුබපතන ගමන් තමයි කියලා තියෙන්නේ ඩොලර් මිලියන 4ක මේක ලැබෙන්නේ මේ WHO එකේ තියෙනවා කලබල වෙලාවල හදිසි වෙලාවල නැති වෙලාවලට ආධාර දෙන සිස්ටම් එකක්. ඒකට කියන්නේ හදිසි ආධාර ක්‍රමවේදය. ඒ හදිසි ආධාර ක්‍රමවේදය යටතේ තමයි අපට අවශ්‍ය ඖෂධ එතකොට ඖෂධ ඊළඟට වෛද්‍ය උපකරණ මේ ටික දෙන්න සූදානම් වෙන්නේ. බොහෝ වෙලාවට මේ ඊළඟ දින කිහිපය ඇතුළත ඒක බෙදෙන විදිහ කොහොමද බෙදන්නේ කියන ඒ සියලු කාරණා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ දේශීය කාර්යාලයේ නිවේදනය කරනවා කියලා තියෙන එක ලොකු දෙයක්. මොකද හිතන්නකෝ නිර්වින්දන ඖෂධ නැත්තම් සීනති කරන්න පුළුවන් අමු අමුයේ කපන්නේ ඇයි නේද? එතකොට පිළිකා රෝගීන් බොහෝ වෙලාවට මෙහෙම කියන එක වැරදි. නමුත් සමා වෙන්න ඕනේ පිළිකා රෝගීන් සමහර පිළිකා වලින් ඒගොල්ලෝ දන්නවා මේක තමයි අපේ ජීවිතයට හම්බෙන්න කාලය කියලා. දින ගණිනව. එහෙම කෙනාට තව චුට්ටක් එහාට ඉන්නවත් නේද? ඒ ඒ ඒ කඳුළු පිහදාන්නවත් අවශ්‍ය සමහර ඖෂධ නැහැ. ඒකෙත් ඒකෙත් කනගාටුදායක දුකම තන පුංචි දරු. ඊ අපි කිව්වා අපේ විදේශගත ශ්‍රමිකයින්ට හිතවතුන්ට මිත්‍රයින්ට යමක්කමක් තියෙන අයට පුළුවන් නම් මේ වෙලාවේ ඒ ඖෂධ වර්ග අහලා එවන්න කියලා අදත් මතක් කරනවා. ඉතින් ඒ නිසා මේක එක්තරා විදිහකින් සුබ පණිවිඩයක්. සුබ පණිවිඩයක්. ඒ සුබ පණිවිඩයත් එක්කම විරාමයකට යනවාද නැත්නම් තව තව අපි පොඩ්ඩක් කතා කරමු. හොඳයි.
මීළඟට ඊයේ දිනේ පුවත්පත් රැසක්ම වාර්තා කරලා තිබා මේ භාණ්ඩ 300කට අධික සංඛ්‍යාවක් ආනයනය සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරපු පුවත සම්බන්ධයෙන් මේ වෙනකොට අද දවසේ පුවත්පත් කිහිපයක් වාර්තා කරලා තියෙනවා ආනයනය තහනම් වූ භාණ්ඩ රැසක් ගේන්න අවසර හිමි වෙලා තියෙනවා කියන්නේ මේ ඉදිකිරීම් ද්‍රව්‍ය වගේ දේවල් දැන් මම ඊයේ කිව්වා මේ ලක්ෂි මේක දැක්කම ඒ ලිස්ට් එක දැක්කම දැන් තේරුම් ගන්න හරි අමාරුයි ගේන්න දෙන්නේ මොනවද කියලා. ඒ තරමටම මුකුත් ගේන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ. ඉතින් ඒ නිසා මේ මම හිතන්නේ ඇඳුනුත් බෑ ඇඳුම් වර්ගත් බෑ. මේ හදන්නෙත් නෑනේ. මාර ප්‍රශ්නයක් ඒක නේද? දැන් ඕගලංගෙත් හිතර දිලා තිබුණා ඊයේ. සමහර අපේ ප්‍රවෘත්ති අංශය හිත මිතුරියෝ හරිම හිතේ දලා හිටි. මේ මොකක් නිසාද? රූපලාවන්‍ය. ඔව් රූපලාවන්‍ය මේ මේ තහනම් වෙනවා නේද? ඒ සමහරක් වෙලාවට ඉතින් අහන්න පුළුවන් බඩගින්නේ ගිය ඇතුලේ ඉන්න මේ මේ පාරේ මැරනවාද එහෙම නැත්නම් මේකප් දාගෙන මේ පාරේ ඇවිදිනවද කියලා නේද? එහෙම ගත්තම නම් ඕන්නේ නැහැ ලකි නේද? මොකද කියන්නේ? ඔව් එකඟයි. මේ දැන් මෙහෙම විශාල භාණ්ඩ තොගයක් තහනම් කරලා තිබුණා ඩොලර් නෑ ඉතින්. ගෙන්න බෑනේ. නැත්නම් ඉතින් ඇත්තම ගත්තාම ඒ මේ අවශ්‍ය නෑ නෙමෙයි. දැන් අපි හිතමුකෝ ප්ලාස්ටික් වලල්ල අමුතු ප්ලාස්ටික් මුදු හතරක් නැහැ විදින කරාබුවා දැන් ඒක ඕනේ නැහැ මේ වෙලාවේ මොකද ඕක බෙදගත් නමුත් සමහර දේවල් තියෙනවා ඕනේ දැන් ඔය තහනම් ගෙන්නන්න බැරි తాවකාලික තහනම් ගොඩිය තියෙනවා මේ වාහනවල මේ එන්ජිමක් රිපයර් කරගන්න ඕන කරන අත්‍යවශ්‍ය කොටස් ගෙන්න බෑ මේ වෙලාවේ ඉතින් නමුත් ඒ අතර වාරේ මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වාහන මට මතක හැටියට වාහන මේ ගියේ අප වාර්තා කළා වාහන තමයි ගේන්න බැරි. ඉතින් එතකොට මේ වාහන ගේන්න පුළුවන්. මම හිතන්නේ ටිපර් වලට අවස්ථාව හම්බෙයි. අර බැකෝ වලට අවස්ථාව හම්බෙයි. ඒ වගේ හම්බෙයි. දැන් වැඩි තියෙන්නේ ඔය වාහන වලට මං හිතන්නේ නැහැ මොනම හේතුවක් උඩවත් ලකි මේ BMW ප්‍රාඩු ටිපර් එහෙම අයිති වෙයි කියලා හිතන්න ටිපර් අයිති වෙනවා මේ 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 BMW එහෙම මේ ඇතුලේ දාන් මොකද දැන් අර ගෙනාව එකපාර මතක නැද්ද BMW එක කෑලි දෙකකට විතර හරි පරිස්සමින් කපන එන්ජිම කපන්නේ නැ වෙන වෙන තැන් වලින් කපලා කෑලි දාලා ගේනවා නේද ඊට පස්සේ මෙහෙ ගෙනල්ලා මූට්ටු කරනවා ප්‍රශ්නයක් නැහැ හොයාගන්න බෑ ඉතින් ඒ නිසා මේ ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වාහන වලට අවසර දීලා තියෙන්නේ ඒකත් මං හිතන්නේ කොන්දේසි සහිතව දීලා තින්නේ ඒ අතර වාරේ ඒක ඇතුලේ දාගෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අපේ ලොක්කා කොහොමද යන්නේ අපේ ලොක්කා මේ 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 බැකෝ එක නගල යන්නේ ටිපර් එක යන්නේ ඒ නිසා එයාට සයිට් වලට යන්න BMW එකත් ඕනෙමයි රාඩු එකත් ඕනෙමයි කියලා ඒ වගේ ඉන්න නම් හදන්න එපා එහෙම දැනගත්තොත් ඉතින් අපිට රටටම කියන්න වෙනවා කියලා මතක් කරනවා ලක්ෂි ඔව් අපිට විරාමයකට යන්න පුළුවන් විරාමේ නැනතුරු නැවතත් හමු වෙමු විරාමයට පෙර අප පුවත්පත් රැසක සිරස්තන සම්බන්ධයෙන් කතා කළා විශේෂයෙන්ම මේ තවත් පුවත්පත් රැසක්ම වාර්තා කරලා තියෙනවා මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජනාධිපති සහ විශ්වවිද්‍යාල වර්ණ ප්‍රධානයට සහභාගී වුණා. එහිදී ජනාධිපතිවරයා කියලා තියෙනවා මේ හමුදාවක පැවැත්මට විනය පුහුණුව මෙන්ම දැනුමත් අවශ්‍යයි කියලා. මම හිතන්නේ අද අපේ උදෑසන ප්‍රවෘත්ති විකාශයේත් අප මේක වාර්තා කළා. මේකෙදි මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියපු තව වැදගත් කාරණාවක් තියෙනවා ඔහු කියනවා මේ දැන් අනාගත යුද්ධයක් ආවොත් ඒ අනාගත යුද්ධය භූමිය මත අහස මත සහ මුහුද මතම නෙවෙයි කියලා. ඔහු කියනවා ඒක සයිබර් අවකාශයේ ඇතුලේ සිද්ධ වෙන්න තියෙන ඉඩ වැඩි කියලා. දැන් ඒකට ඊටම හොඳම උදාහරණයක් මෑත කාලේ අපට පේන්න තියෙන අප නිරන්තරයෙන්ම වාර්තා කරනවා මේ යුක්‍රේන සහ රුසියානු යුද ගැටුම ඒක ඇතුලේ භූමියේ අරගලයේ භූමියේ යුද්ධයේ භූමියේ විනාශයට අමතරව සයිබර් ඇටැක් මේ එක දවසක වාර්තා කරන එකදී තිබුණා ඇඟ කිලිපොලා ගියා බය වුණාම එහෙම පත්තු වෙයිද කියලා ඔය සමහර මිසයිල පද්ධතිම මේ එක තැනක ඉඳලා සයිබර් මේ කියන්නේ අන්තර්ජාල පණිවිඩයකින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒ එම් එකට ගිහිල්ලා වැටෙනවා එතකොට ඒ එහෙම මේ ඒ
ඒ දත්ත වලට සයිබර් ඇටැක් එකක් ගියා කියලා අප වාර්තා කළා. එතකොට ඒ දත්ත කාගේ හරි අතට ගියොත් එහෙම අරක ඇතුලේ ඔබලා දාන්න විතරයි තියෙන්නේ. හතර අතේ ගිහිලා මිසයිල පත් වෙලා යයි නේද? අපිට මිසයිල නැහැ. ළඟපාත ඒවා අපිට පත් වුණොත් මිසක්. ඒ නිසා මේ සයිබර් සටනක් එහෙම නැත්නම් ඒ ස්පේස් එකේ එන්න පුළුවන් දවසක විනාශය ගැනත් අපේ හමුදාව දැන් සූදානම් වෙන්න ඕනේ කියන පණිවිඩය දීලා තියෙනවා. ඊළඟට මේ හරි අපූර්ව පින්තූරයක් තිබුණා අද පුවත්පත් වලත්. ඒ තමයි ජනාධිපති රනිල් නගිනවා සර් ජෝන් කොතලා නැග්ගද කොමාරයා දොර පිටිපස්සේ දොර අරගෙන ඉන්නවා. එක ශ්‍රී එක සර් ජෝන් කොතලා වල එමත් නැත්නම් ශ්‍රීමත් ජෝන් කොතලා වල එහෙමයි පාවිච්චි වෙන්නේ. පාවිච්චි කරපු වාහනය ඒක තාම බොහොම හොඳට හමුදාවෙන් නඩත්තු කරලා තියාගෙන ඉන්නවා. දැන් මේ වෙලාවේ සර් ජෝන් කොතලා වල ගැන කියන්නේ නැතුව ගියොත් ඒක ලොකු අඩුපාඩුවක් නේද? සර් ජෝන් කොතලා වල අපේ රටේ තුන්වෙනි අගමැති 6-4 කෙනෙක් 6-4 හරිද? ඔහු වටා ගොඩනැගුණු කතා රාශියක් තියෙනවා. බොහොම මේ අභීත චරිතයක් මේ එක අවස්ථාවක මට ස්ථිර වශයෙන් මේ දැන් ආවා මිසක් මතකේ නෑ හරියටම නම කවුද කියලා. මේ කාටුන් අය කාටුන් දැන් පේනවනේ මේ අඳින කාටුන් නේද? මුළු පත්තරේම කියන දේවල් එක කාටුන් එකෙන් කියන්න දක්ෂ කාටුන් ශිල්පියෝ ඉන්න රටක් මේක. අපි වුන්ට ඉතාලම අපේ ආදරයේ ගෞරවයේ මේ වෙලාවේ මේ මේ පුද කරනවා. ඉතින් මේ එක කාටුන් ශිල්පියෙක් මට ඔහු මතක නැහැ. අපි බලමු ඊළඟ දවසේදී නම හොයාගෙන ඇවිල්ලා කතා කරන්න. ඇන්ද සර් ජෝන් කොතලාල ටිකක් දරුණු විදිහට ඇඳලා තියෙන්නේ. පණිවිඩයක් එනවා සර් ජෝන් ගෙන් ඇවිල්ලා මාව හම්බ වෙයන් කියලා. ඉතින් දැන් සර් ජෝන් කොතලාවලව හම්බ වෙන්න යන්න වෙනවමයි. එතකොට දැන් අමාන හිමිකම් යන්න පුළුවන්. ඒ කාලේ යන්න වෙනවා. ඉතින් දැන් යන්න ලෑස්තිලා කල්පනා කරනවා ගුටි කන්න වෙයිද කියලා. මොකද සර් ජෝන් කොතලාවල අතේ පය හයිය තරහ ගියම පාවිච්චි කරලා තියෙනවා සුද්දන්ට හිටන් සුදු ජාතිකයින්ට. ඉතින් එහෙම කෙනෙක් නේ, එහෙම චරිතයක්. දැන් කොහොම හරි වෙලාවට ඉතින් මේ කාටුන් ශිල්පියා මගේ මතක හැටියට බයෙන් බයෙන් ගියාම ඈත තියලා දැන් බාවද අර පොඩි ප්‍රසිද්ධිය කියන්න හොඳ නෑ නේද? අර දන්නවනේ නේ. ඔව් එහෙමත් තියලා මේක මාර ලස්සන කාටුන් එකක්නේ බං. ඔබට කොහෙන්ද මේ જાතිය අදහස් එන්නේ කියලා තමයි සර් ජෝන් අහලා තිබ්බේ. ඒ කාටුන් ශිල්පියාට ජීවිත කාලේ මේක මතක හිටනවා නේද? ඒකට අනිත් පැත්තනේ අද අද ඇවිල්ලා මාධ්‍යයට ඇවිල්ලා තර්ජනය කරන්න නේද? තප්පුලන්න එක එක જાතිය අය තමයි අද ඉන්නේ. සර් ජෝන් කොතලාගේ අහල ගං හතකවත් යන්න පුළුවන් මිනිස්සු නෙමෙයි. සමහරුන්ට තියෙන්නේ උස විතරමයි නේද? ඉතින් ඒ නිසා සර් ජෝන් කොතලාවල එකක් මතක තියාන සියලු ධනය තමන් ගාව තිබුණු සියලු ධනස්කන්ධෙම රජයට ඉතුරු කරලා ගියේ. මම අහලා නෑ, කියවලා නෑ සර් ජෝන් කොතලාවල හොරෙක් කියලා. ඒ තමයි ඒ කාලේ චරිතවල ලක්ෂණ නේද? ඉතින් ඒ නිසා එක වෙලාවකට හිතෙනවා සර් ජෝන් කොතලාවල අවශ්‍ය රටක්ද මේ තාමත් තියෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. අපිට ඕනද අපිට එවන් අය ඉන්න හිටියනම් කොයිතරම් හොඳද කියන එක වෙලාවකට දැනෙනවා ඒ චරිත කතා කියවනකොට. ලක්ෂි, ඔව් අද අරුණ පුවත්පත වාර්තා කරලා තිනවා මේ පසුගිය දිනවල කතාබහට ලකුණු මාතෘකාවක් තමයි මේ කෝප් කෝපා සභාපති දුර සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පත් කිරීමේ සූදානමක් ගැනත් අපිත් අපේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ වාර්තා කළා. අද අරුණ පුවත්පත වාර්තා කරලා තිනවා කෝප් කෝපා පත් කිරීම වලට අපෙන් බලපෑමක් නැහැ. මෙහෙම කියන්නේ පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්ය වසම්. ඔය ඉතින් ඊට වඩා නම් දැන් බලන් ගියම අපිට කියන්න දෙයක්වත් නැහැ නේද? ඒගොල්ලන්ගෙන් බලපෑමක් නැත්නම් මේ ඔය පත් වීම හරියට දෙන්න තියෙන්නේ. දැන් ඔය තනතුරු වල චරිත හේරත් සුනිල් හඳුන්නේත්ටි වගේ කැපිලා පේන චරිත තිබුණා නිරන්තරයෙන්ම. හැබැයි අපි එකක් කියනයි අපි එතනමයි ඉන්නේ. මේ කෝප් කෝපා කමිටු වලදී හරි හිතා ගන්න බැරි විදිහේ මේ මේ අනේ දෙයියනේ මෙහෙම රටකද මේ පය ගහලා කියලා ඉන්නේ කියලා හිතෙන තරමටම දුක හිතෙන වංචා හොරකම් එළි වෙනවා. හැබැයි පුදුම වැඩේ කියන්නේ කාගේවත් අත් දෙකට මාංචු වැටුන්නේ නැහෙනි. කිසි කෙනෙක් අද වෙනකන් කුදලගෙන ගිහිල්ලා නැහෙනේ. ඒ වංචාවන් ඒ හොරකම් ඇහුවාම ඇත්තට මැඟ කිලිපොලා යනවා. බය හිතෙනවා. ඉතින් ඒ නිසා මේ කෝපා කෝප් කමිටි වල මේ කවුරුපත් උනත් ඔය කරන එලිදරව්වලදී වෙන එලිදරව්වලදී අත්‍යවශ්‍යයි කළ යුතුම වැඩක් තියෙනවා. මොකද්ද ඒ වැඩේ?
පුළුවන් තරම් ඉක්මනට කෝපකෝප් කමිටු වල එලිදරවන තොරතුරු වලට අධිකරණයට ගිහිල්ලා දඬුවම් දෙන ක්‍රමයක් කුදලගෙන ගිහිල්ලා අධිකරණයේ හමුවේ හිටවන්න පුළුවන් සිස්ටම් මෙහෙකුත් මේක ඇතුළේම හදන්න නැත්නම් අපි නිකන් අර මේ මොනවාද සුරංගනා කතා කියෙව්වා වගේ අහගෙන ඉන්නවා බලන් ඉන්නවා වෙන දෙයක් නැහැ ඒක නිසා අලුතෙන් පත් වෙන අයගෙන් ඉල්ලනවා එක්කෙනෙක් දෙන්නවත් අඩුම ගානේ අධිකරණයට ගෙනියන්න පුළුවන් ක්‍රමයක් හදන්න කියලා ලක්ෂ්‍ය ඒ වගේම අරුණ කුවත්පතම වාර්තා කළ තිනවා මේ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකීන්ට සේවක අර්ථසාධක කර්මුදලට අමතරව විශ්‍රාමික වැටුපක් ගෙවන කතාවක් ගැන මේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා තමයි කියලා තියෙන්නේ කියා ගන්න දෙයක් නැහැ ලක්ෂ්‍ය මේ මේකෙම රස්සාවක් ඊළඟාත්මේ ප්‍රාර්ථනා බැ ඊළඟාත්මයට වෙනස් වෙලා තියෙන්නේ ඔ මේකෙම රස්සාවක් ප්‍රාර්ථනා කරන්න හිතනවා මේ දෙකෙන් එකයි අයිති වෙන්න ඕනේ අප දන්න හැටියට දෙකින් එකයි. ඉතින් මේ දෙකම ගෙවන ක්‍රමයක් තියෙනවා හරි ෂෝක් නේද? මේක පාඩු ලබන්නේ නැතුව තියේවිද කියලා විතරයි අහන්න තියෙන්නේ. ඒ පාඩුව අපි පිට මේ විදිහට පැටවෙන්නේ නැතුව තියේවිද කියලා විතරමයි ඇත්තටම අහන්න වෙන්නේ. ඉතින් මේවා මේ වෙලාවකට හිතනවා මේ ලකි මේ වගේව ප්‍රසිද්ධිය කියන්න හොඳක් නැහැ කියලා. එයි දන්නවද? එතකොට දැන් ඔය තව සමහරු ඉන්නවනේ. දැන් අපි උදාහරණයකට මොකද පාර්ලිමේන්තුවේ ඉන්නාට හිතන්න පුළුවන්. ආ එහෙමද? අපිට තියෙන විශ්වාසයට විතරයිනේ ඒකත් අපිට හම් වෙන්නේ අවුරුදු 5ක් අපි ඒක ඇතුලේ දුක් විඳින්න ඕනේ කොහෙද පාර්ලිමේන්තුවේ මන්නාව ඇතුලේ 5ක් දුක් විඳහම තමයි ගාගෙන පුටු කඩාගෙන මිරිස්කුඩු ගහගෙන ඌ තියාගෙන බැනගෙන නේද දෙන්න පුළුවන් ලිස්ට් එකමනේ එහෙම වෙලා තමයි අනේ අවුරුදු 5කදී අපිට මේක හම්බ වෙන්නේ ඒ විශ්වාසයට එහෙම එකේ EPF අරව මේවා තව මොන හරි ගන්න පුළුවන් නම් ෂෝක් නේ කියලා ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන් නේද කොහොම වුණත් කමන්නේ කරුණා කළා මෙවැනි වංචා දූෂණ අධිකරණයටම ගෙනියන්න මේ තියෙන මේවයි තියෙන බරපතලකම අවසානයේ කැරකිලා කැරකිලා ඇවිල්ලා වදින්නෙම අපේ විදුලි ඒකකයට අපේ විදුලි ඒකකයට එතනයි ප්‍රශ්න තියෙන්නේ අපිට විදේශ පුවතක් වෙත අවධානය යොමු කරන්න පුළුවන් මේ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ මරණය සම්බන්ධයෙන් ජපාන පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්විලා හොඳ වෙලාවට මේක ඇත්තටම මේ ආසාවෙන්මයි හොයලා ගත්තේ මේ එදා මේ ෂින්සෝ අබේ හරි අපූර්ව චරිතයක් දේශපාලන වශයෙන් ඉතා යහපත් චරිතයක් හැටියට ජපානයේ ඔහු ප්‍රසිද්ධ ඔහු අපේ රටට ඉතා ආදරය කරපු කෙනෙක් මිත්‍රශීලීකමක් තිබුණු කෙනෙක් ඒ එදා වෙඩි තියලපු වෙලාවේ බැලු බැල්මටම ඒ දර්ශන නර්මන කොට අපිටත් කල්පනා වුණා අපිත් කතා කරා නේද අයියෝ මේ පිටිපස්සෙන් වෙඩි තිනකම් මේ අය මොකද කරේ කියලා එක පාට කිසිම දෙයක් නැහැ පිටිපස්සෙන් වෙඩි තියලා දැම්මා නේද කතා කරගෙන ඉන්නකොට අපි කල්පනා කළා අයියෝ මේ මිනිස්සුන්ට ආරක්ෂාව නැද්ද නේද ඒක ලොකු ලොකු ප්‍රශ්නයක් ආ එහෙම ඒක ඇත්ත දැන් බලාගෙන ගියාම පොලිසිය ප්‍රධානියා පිළිගන්නවා ආරක්ෂාව හරියට දී ගන්න බැරුව ගියා කියලා ආරක්ෂකයෝ හිටියා ওই තැන් තැන් වල ඉන්න තික අය ගහගෙන නේද බලන්නකෝ ඒකේ විශේෂත්වය කවුද අයින් වෙන්නේ පොලිස් ප්‍රධානියා පොලිස් ප්‍රධානියා ගෙදර යනවා කියනවා වැරද්ද බාරගෙන අපේ නම් කොහොමද යවන්නේ ළඟ හිටපු යෝන් හතර දෙනාම අල්ල ගන්නවා මොකද කර කර හිටියේ වෙලාවේ ජංගම දුරකථනත් පරීක්ෂා කරයි කා එක්කද කතා හරිනේ උඹලා බලන් හිටියේ ඒ හතර දෙනාත් වගේ කියන්න ඕනේ ඒකත් වගේ කියන්න ඕනේ නමුත් ඉස්සෙල්ලා ඒ හතර දෙනා ආවලා කොමාරි ලොක්ක බේරෙනවා මේ හැමනේ රට නේද මේ රට එහෙමයි ඉතින් ඒ නිසා මේවා ගන්න ආදර්ශයට අනේ මෙහෙම රටක් මෙහෙම මිනිසුන් ඉන්න රටක් බවට මේ රට අපේ ජීවිත කාලයේ ඇතුලේ පත් කරගන්න අමාරු වේවි ඒ අපි සටන් කළ යුතුයි එහෙම රටක් සඳහා ලකි අපි විවේකයක් ගන්නවද නේද කෙටි විරාමයකින් අනතුරුව නැවතත් හමු වෙමු දෙකක ප්‍රධාන සිරස්තල වෙත අවධානය යොමු කරන්න එකක් මම කියන්නේ සූදානමින් පොල් කඩපු කතාවක් නේද කඩන එක කඩලා තියෙනවා ආයි පොල් ගමටම ඇති වෙන්න නේද රටටම ඇති වෙන්න කඩලා තියෙනවා මේක මේ පොල් වගා මණ්ඩලයෙන් තමයි වාර්තා වෙන්නේ කෝටි 7ක් කෝටි 7ක් පිල්ලි ගහලා තියෙනවා කවුද පිල්ලි ගහලා තියෙන්නේ ගිනුම් ලිපිකාර්ණියයි ඇගේ සැමියයි දෙන්න එකට වෙන්න ඇති වැඩ කරන්නේ නැත්තේ නේද
विरुद्ध මේ සියලු හොරුන්ට එක සමානව විරුද්ධ විය යුතුයමයි කියන මතේ අප නිරන්තරයෙන්ම ඉන්නවා ඊළඟට මේ ප්‍රධාන මාතෘකා ගොන්නක හිටපු කෙනෙක් සනත් නිශාන්ත අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මේ සර්වපාක්ෂික අරගල කරුවන් නේද මං තව පොඩ්ඩෙන් කියන්නේ කිය සර්වපාක්ෂික අපරාධකරුවන් කියලා ඇයි දැන් එහෙමනේ බැලු බැලමට පේන්නේ නේද අපට පේන්නේම සර්වපාක්ෂික කිව්වොත් නිකන් හෙන දරුණු අපරාධකාරයෝ වගේනේ එහෙමනේ දැන් මේ අල්ලගෙන අල්ලගෙන එළවගෙන යන්නේ නේද මේ සර්වපාක්ෂික අරගලකරුවන් නීතිපති නීතිපතිගෙන් ඉල්ලනවා සනත් නිශාන්ත අධිකරණයට කරපු අපහාසයට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා එච්චරයි ගැන කතා කරන්නේ ලකී ළඟට අපිට පුළුවන් දැන් පුවත්පත්වල කාටුන් වෙත අවධානය යොමු කරන්න මුලින්ම දිවයින පුවත්පත වෙතයි අවධානය යොමු කරන්න මුලින්ම බලමු දිවයින පුවත්පත නේද ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් තියනවා අන්තර්කාලීන අයවැයෙන් අපේ ජීවන බර තව දුරටත් අඩු කරනවා කියලා වජිර කියන්නේ මේ වජිර කියන්නේ වජිර අබේවර්ධන අද පාර්ලිමේන්තුවේ ඉන්න රනිල් වික්‍රමසිංහට පස්සේ ඉන්න එකම UMP මන්ත්‍රීවරයා ඒ කියන්නේ දැන් මේ බර අඩු වෙන්න බන් තියෙන්නේ මේ දැන් තියෙන බර අඩුද කියලා අහනවා ඉතින් තව අඩු කරන්න දෙයක් තියනවද කියලා තමයි මේ ව්‍යංගෙන් අහන්නේ ඒ තරමට බර දැනෙන කට්ටිය දන්නවා කොච්චර අමාරුද කියලා ඊළඟට අනුරාධගේ කවිය තියෙනවා එකක් දිවයිනේමයි ඕකයි තත්වේ IMF පිරිස සාකච්ඡා ආරම්භයි ජනපතිතුමා ආඩම්බර සලු පොරවයි ඕවා මගඩි වැඩෙයි වාසුල ඔරවයි තරහෙන් කෝපයෙන් ඔහු පස්සම හරවයි කියලා නේද වාසු කොහොමත් මේ අකුරු දෙකේ වචනවලට නේද එහෙම ඉතින් පාර්ලිමේන්තුවේ ඇතුළෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති මන්ත්‍රී වෙලා හිටපු කාලේ නේද හැප්පුණා ඉතින් ඒ නිසා වාසු යයි අතර මන් දන්නේ නැහැ නහය ඉමුගටියයිද ඇමතිකමක් ගනීද කියලාත් කිය. ඒව විශ්වාස නැහැ. සමහරක් වෙලාවට වාසුත් ඇමති කෙනෙක් වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ආතා අපේ 300 ගණනක් බහඬ ආනයනය තහනම් කර තිබේ යලි දන්වන තුරා හිතලා බලා රජේ නව ප්‍රතිපත්ති ආතා අපේ කීවා හොඳ කතාවක්. ආනයන නැති විට මෙහි හැමදේම වැඩි කොට ගැරුවොතින් යමරෙට කඳුළු විතරයි උරුම ජනයට කඳුළු විතරයි උරුම ජනයට මුණුපුරා තමයි ඉතින් කියන්නේ නේද බෙම්පියා තියෙනවා තරස්පින් අඳින්නේ මෙන්න බෙම්පියෝ උසාවි නියෝගයකින් තායිලන්ත අගමැති ඉවත් කරලලු අපේ රටේ නම් උසාවි ගියේ නෑ මයිනා ගෝ කිව්වා ගෙදර ගියා කියලා තමයි බෙම්පියා කියන්නේ ඊළඟට තියෙනවා දිවයින පත්‍රේ ජාතික ආරක්ෂක පනත මේ එන්න යන පනතක් තියෙනවනේ නේද ඒ පනත ගැන ඊයේ පෙරදා තව අපූරු කාටුන් තිබුණා මේ පනත මේ අර ස්කේටින් බෝඩ් යන්නේ ස්කේට් බෝඩ් නේද ඕගොල්ලෝ තමයි දන්නේ අපි මේ අපේ කාලවල තිබුණේ අපි පැද්දේ අර පොල් පිටි බූරුවෝ වගේලා තමයි අපි පැද්දේ ඉතින් මේ රනිල් වික්‍රමසිංහ ඒක පැද්දගෙන රෝද දෙකේ එකක් ඕක මේ ඉන්නේ නම් ජීඑල් පීරිස් විය යුතුමයි ඔහු රනිල් වික්‍රමසිංහගේ ගුරුන්නාංශ කියලාත් කිව්වා නීති විද්‍යාලයේ විය යුතුයි කරේ අත දාගෙන ඉන්නේ හැඩේ නම් ඩලස්ගේ පොඩි කකුල් මාට්ටුවක් දානවා පොඩි කකුල් මාට්ටුවක් දානවා ඒ කියන්නේ ගුරා ගෝලයට පොඩි මාට්ටුවක් දානවා ඊළඟට තියෙනවා චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් හංස ගිරා ලිහිණි කොවුල් කුරුල්ලන් නැති නිසා සනත් නිශාන්ත එදා සංදේශය සාක්කුවේ දාගෙනලු බං ගිහින් තියෙන්නේ එතකොට අර කට්ටිය අර මේ පොළු අරන් ගියයි කියන්නේ ඒ අර සංදේශය දාලා දුන්න තඹ කොපුවනේ කියලා කියනවා නේද අපූරු කාටුනයක් ඊළඟට තියෙනවා නෝමන්ගේ නෝමන් බොහොම මේ උපහාස රසය හිමි
පත්තරකාරයෙක් නේද පත්තරකාරයෙක් ඒ වචනේ පාවිච්චි කරනවා අපි නේද ඔහු නෝමන් ලියපු පොතුත් තියෙනවා ඒවා සමාරස්සිනා සාගර වගේ මේක නෝමන්ගේ සොමිටෝ එකේ එක පැත්තක ගහක වවුල ටිකක් අඩුයි අනිත් පැත්තේ ගහේ වවුල ගොන්නයි මචෝ අපිත් යමුද අර ගහට කියලා මේ පැත්තේ ඉන්න වවුල අර පැත්තේ ගහ පෙන්න ලහනවා ඒතකොට කියනවා මේ යන්න පුළුවන් එල්ලෙන්න තැනක් නැහැ කියලා යන්න පුළුවන් එල්ලෙන්න තැනක් නැහැ කියලා දැන් ඇත්තටම සමහර වෙලාවට එන්න හිතන් හිටියට එල්ලෙන්න තැනක් නැති තරමට පිරිලා කියලා තමයි කියන්න වෙන්නේ අරුණ පුවත්පතේ කාටුන් මතය අවධානය කරන්න අරුණ පුවත්පතේ කාටුනය හසන්ත හසන්තගේ මේ හසන්ත ජනාගේ කාටුනේ මේ ඉන්නේ සාගර කාර්යවසම් නේද එතකොට සාගර කාර්යවසම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති පිටිපස්ස හැරලා බලනවා මේ වටයක් ඇඳලා තියෙන මම මුලින් හිතුවා තුණ්ඩුවක් දාලාද කියලා වටයක් අඳිනවා ඒක අඳින්නේ පොහොට්ටුවේ පොහොට්ටුවේ චෝක් කෑල්ලෙන් තමයි අඳින්නේ නේද වටේ ඇඳලා කියනවා සීමාව පනින්න එපා කියලා ඒක තමයි මේ කියන්නේ අංජනම කපුරාලගේ පෙර රජ දවස කෑවේ අප අපම වවා අද අප ණයට කන්නෙමු මතු සිහින මවා මුළු ජනතාවගත් ණය සහ පොලිය ගෙවා කවදා සැනසෙමුද අපි මේ වෙහෙස නිවා කියලා ඒ තරමටම වෙහෙසයි නේද ඊළඟට අරුණපත්තරේ ගපිරිගේ කවිය තියෙනවා මස් බැරිනම් එක විදිහකොත් කාපන් රට කජු නේද සම්පෝෂිතයි රට කජු වලින් රට වැඩිපුර මස්මාළු කන එක නතර කොට රට කජු කන්න යයි පවසන පුවතකට මොනවා කියන්නද දෙවි පිහිටමයි හෙට නැතිනම් පාන් කාපල්ලා කේක් කියා නොකියා මෙහෙම කිව් එක ගැන හැපිය මෙයා සම්බෝලයි බතුයි කාපන් නොකියා කියා මේ අය දෙන චූන් ගැන වෙමු හතර hina කියලා ගපිරිගේ කවියේ තියෙනවා ඊළඟට හසන්ත විජේනායකගේ හුරේරා මහපාරේ උද්ඝෝෂණ කරලා සිස්ටම් චේන්ජ් කරන්න බෑ කියලා නිමල් සිරිපාල සිල්වා කියනවා කමිටු දාලා ඇමතිලගේ සිස්ටම් චේන්ජ් කරන්න බෑ වගේ කියලා මේ එන්නේ අර අල්ලස් චෝදනාවත් එක්ක කමිටුවක් දැම්මනේ ඒකෙදි කමිටුවේ නිමල් සිරිපාල සිල්වා නිදහස් වුණානේ නේද ඒක ගැන තමයි ඔය කියලා තියෙන්නේ දිනවෙන පුවත්පත වෙතයි අවධානය යොමු කරන්නේ දිනමිනේ තියෙනවා මේක ඊයේ හෝ පෙරේදා මගේ මතකයට අපත් වාර්තා කළ අංජන ඉන්ද්‍රජිත්ගේ අපූරු කාටුනයක් මේ අනේ මන්ද සක්‍රදේවීද මන් දන්නේ කොහමරි ඔළුවේ අත ගහගෙන ඉන්නවා තරු පෙයිලා දෙයියන්ට මොකද්ද දන්නවද මාතෘකාව කතරගම මහදේවාලයේ කෝටි 12ක් කපුවන්ගේ සාක්කුවේ පොඩි ගානක් නෙමෙයිනේ කෝටි 12ක් දෙයියෝ ඔළුවේ අත ගහගෙන ඉන්නවා දෙයියෝ සාක්කි කියලා නේද ඊළඟට තියෙනවා අනුර තේනුවරගේ කාටුනයක් ඒකේ දැන් මේ කෝබන් මේ පින්තූරේ මැද හිටපු අලියා කියලා අහනවා. ඒතර මේ අලියා හිටපු පින්තූරේ තමයි මේ වගාහානි කරන සතුන්. ඒකේ වඳුරෝ ඉන්නවා, ඉත්තෑවෝ ඉන්නවා, අර දඬුලේන. ඔව්. නේද? ජාතික සත්වයා ඊළඟට ඉන්නවා මොනරා. නේද? මොනරා හරි ලස්සනයි රංගන කොට නේද? හැබැයි හුඟක් මොනරු දන්නේ නැහැ රංගන කොට ලස්සන වුණාට පස්චාත් වාගේ එළියේ කියලා නේද ඊළඟට ඌරෙක් ඉන්නවා ඊළඟට මීයකුත් ඉන්නවා නේද මේ වගා හානි කරන සතුන් දැන් මැද්දේ ඉන්නේ අර අලියා හිටියනේ අලියා වයින් කරා ඊයේ පෙර දයින් කරන්න ඕනේ කියලා කිව්වා අයින් කළාද නැද්ද දන්නේ නැහැ අලියා කැමැත්තෙන් නෙමෙයි ඔතන ඉන්නේ නැත්තේ මේගොල්ලෝ දාලානේ නේද දැන් කොහොම හරි මේ මැද්දේ ඉන්නේ දේශපාලකයා වගා හානි කරන විශාලතම සත්වයා ලෙස වගා නෙමෙයි රටටම හානි කරන. එහෙම නම් කරා නම් තමයි හොඳ කියලා මතක් කරන්න වෙනවා. ඊළඟට අංජනගේ කාටුන් තියෙනවා. චීන නැවට ගෙවාපු සල්ලිත් නෑ, පොහොරත් නෑ කියලා අමරවීර කියනවා. මේක අපයියේ මතක් කළා. නටපු තොවිලෙකුත් නෑ, ගහපු බෙරේකුත් නෑ, බෙරේ පාලුවකුත් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත තියෙනවා. චීන කුණු නැවට ගෙව්ව සල්ලිත් නෑ, පොහොරත් නෑ කියලා මහින්ද අමරවීර කියනවා බං. තව මොනවද සර්? කුණු නැව් වලටත් ගෙව්වේ ඩොලර් වලින් කියන නම්බුව තියෙනවනේ නේද? ඒක ලොකු නම්බුවනේ නේද? අපි කුණු නැව් වලටත් ගෙව්වේ ඩොලර් වලින් කියන නම්බුව තියෙනවනේ කියලා කියනවා. ඊළඟට ලංකාදීප පුවත්පත වෙතයි අවධානය යොමු කරන්න.
තිස්ස හේවා විස්ස ගෙහිනා වැස්ස හත් ඉලව්වයි මොකද සෑර් කොහොමද ඉන්නේ හොඳට බලා ගන්නකෝ මේ කාටුන් එක නේද අඹුඩේ ඉතරක් ඉතුරු වෙලා තියෙනවා ඊළඟට මේ මල්ලෙන් භාගයයි අර අනිත් දෙන්නෙක් ඉන්නවනේ ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ යට කලිසම නැහැ අනිත් කෙනාගේ උඩ ෂර්ට් එක නැහැ හැබැයි උනට ඒගොල්ලෝ ටයි දාලා ඒක ගලවලා නැහැ දැන් මේ රටවැසිය අහනවා රටවැසියට ඇඳුන්නේ නැහැ හෙළුවෙන් ඉන්නේ භාගය හත් තිලව්වයි මොකද සෑර් මේ කියලා මොකද ඒගොල්ලන්ගිනුත් එක්කෙනෙක්ගේ උඩ නැහැ අනිත් එක්කෙනාගේ යට ඇඳුන්නේ නැහැ රෙදි ආනායනිය තහනම් තියෙන ඇඳුම් පරිස්සමින් ඇඳගෙන ඇවිදිනවා නේද එහෙම තමයි කියලා තියෙන්නේ උඩට අඳිනවා යටට නැහැ යටට අඳිනවා උඩට නැහැ පරිස්සමින් ඇවිදිනවා ඊට ඉස්සෙල්ලා උඩ කාටුන් එකක් තියෙනවා මට ඒක මගේ අතින් අතෑරුණා මේ ඒක මට වෙලාවකට හිතුණා අන්තිමටම ඉවර කරා නම් හොඳයි කියලා කාටුන් අතෑරුණමත් නෙමෙයි මේ විදිහේ නේද නමුත් ඒ උනාට කියලා යමු පෙන්නලා යමු පුත්තලම තියෙනවා බෝඩ් එකක් ඊළඟට තියෙනවා මේ පෑනක් තියෙනවා දැන් හොඳට මතක තියාගන්න ඕනේ පෑන T58ට බලගතුයි කියලා ඊයේ මතක් කළා. පෑනට හිර වෙලා තියෙනවා මේ හරියට මැද්දේ සිදුරකට කාගේ ඔළුවද? බූරුවගේ ඔළුව. මේ දාසගේ දාසාපුවලණගේ කාටුන් එක. හැබැයි බූරුවගේ කකුලේ තියෙනවා කිසි දවසක බූරුවෙක්ගේ දැක්කේ නැති මොකද්ද උතුපු කඩදාසියක්. ඒක සමහර වෙලාවට සංදේශයක් වෙන්න ඇති. තිස්ස හේවා විස්සගේ hina වැස්ස තියෙනවා. ආයක අපි කිව්වනේ නේද? හත්ති ලව්වයි කියලා එකට ස්වාරිස් දාසහපුවලානගේ තායිලන්තයේ වියදම වැඩි කියලා මල් ලංකාවට එන්නයි හදන්නේ කියලා ගෝඨාභය රාජපක්ෂ කියනවා සෑර් අපිත් දැන් තුන් වේලෙන් දෙවේලයි කන්නේ කියලා අනේ ඉතින් මේ රටවැසියා කියනවා බලාගෙන එන්න එපා කියලා ඊළඟට පන්කජ රුවන්දගේ සරදම් තියෙනවා වෙලාවට පොහොර හම්බුනේ නැත්නම් අපි කෘෂිකර්ම ඇමතිතුමාගේ ගෙදර නිදා ගන්නවා කියලා කියනවා එතකොට කියනවා හැබැයි එතුමා නම් නිදා ගන්නවා කිව්වේ තෙල් සංස්ථාව කියලා. මරියර කිව්වනේ තෙල් දුන්නේ නැත්නම් තෙල් සංස්ථාවේ නිදා ගන්නවා කියලා එතුමා තියනවා තලන්ගේ මහින්ද රාජපක්ෂ ජනාධිපති හොඳටම තරහ ගිහිල්ලා මේ බෙල්ලෙන් ඇදලා අරගන්නවා. මේ ගන්නේ රූපේ හැටියට වජිර අබේවර්ධනගෙන්. ආ මෙහෙමයි අහන්නේ. එහෙනම් උඹ රට බංකොලොත් කරපු අය හොයන්න තේරීම් කාරක සභාවක් දැම්මා ඈ කියලා අල්ලලා බෙල්ලෙන් හොල්ලලා ගන්නකොට වජිර අපේවර්ධන කියනවා මේ නෑ නෑ සර් ඒ කොමිටියට ඕනනම් සර් උයි අපේ නායකතුමාවයි දෙන්නවම මන් දාන්නම් කියලා කොමිටියට දැම්මහම ප්‍රශ්නේ ඉවරයිනේ නේද ආ එහෙම එකක් නම් කමක් නෑ කියලා මේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති හැබැයි බෙල්ල අතාරනවා පෙන්නන්නේ උන්ට නේද බෙල්ල අල්ලගෙන ඉන්නවා අනේද කියන්නේ තලන්ගේ කවිය තියෙනවා දම්මාහල් පොළු නගරයකම සෑම දෙදිනක් සතියකට තහනම් බත් කෑම ගියපාරේ සිරිමා අගමැතිසේම රණිලුත් යයිද කීමට නම් බැහැතාම කියලා කියනවා ඒ කියන්නේ මේක අපූර්ව කතාවක් මේ 70 ගණන් වල පාරේ බැරි එකක් දාලා තිනා හාල් කිලෝ දෙකක් ගේනකොට අල්ලනවා දෙකක් ගේන්න පුළුවන් දුකෝ මිරිස් ඇල්ලුවා සීනි ඇල්ලුවා ඊට වැඩිය ගේන්න බෑ එහෙම තමයි මේ පාරවල් වල බැරියර ඔය දැන් අපිව බලන පොලිසියෙන් අර කලබල කාලට දාන්නේ මේ වගේ ඊට පස්සේ දැන් ඒ කියන්නේ මේක වෙන්නද යන්නේ කියලා අහනවා තලංගම ජයසිංහගේ පලා මල්ල වගා පාලු කරන ලැයිස්තුවෙන් වන අලියාගේ නම අමරවීර ඉවත් කරලා සතුටුයි නේද සර් කියලා අහනවා එතකොට කියනවා ඒ වුණාට සර් මේ අහන්නේ රනිල් වික්‍රමසිංහ ඒ වුණාට සර් මේ වඳුරවත් මොනරවත් දඬුලේනවත් පොල් ගස් පෙරලන්නේ මිනි මරන්නේ නැහෙනි ගෙයි තියෙන වීටික ගිලලා දාන්නෙම නැහෙනි කියලා නේද ඇත්තටම ඒව කරන්නෙම අලි කියලා තමයි කියන්නේ මේක ඇතුලේ අපූර්ව ව්‍යංගයකුත් තියෙනවා නේද ඒ ව්‍යංගය තමයි තින් මේ විනාශයන් වල වැඩි හරියක් ඉන්නේ දේශපාලඥයෝ කියන එක ඊළඟට අද පුවත්පත වෙතත් අවධානය යොමු කරන්න පුළුවන් මේ අද පුවත්පතේ තියෙනවා මේ බෙල්ල ළඟින් ඉරක් ඇඳගෙන යනවා ඊළඟට කතුරුකුත් පාවිච්චි වෙනවා කණ්ඩායමක් බිම ඉන්නවා මම හිතන්නේ බෙල්ල කැපිලාද මන් දන්නේ නැහැ එක්තරා විදිහකින් මේක රාජ්‍ය සේවයේ කප්පාදුව වෙන්නත් පුළුවන් එමත් නැත්නම් ඉතින් තව පැත්තකින් මේ රාජ්‍ය සේවයේ ඇතුළෙත් දැන් ඉතින් දෙන පහසුකම් කපන් යන නිසා ඒව කැපෙන එක වෙන්නත් පුළුවන් අවන්තගේ කාටුන් එක කොහොම වුණත් ඉතින් කැමති විදිහකට තේරුම් ගන්න පුළුවන් ෆ්‍රයිඩේ බුලට් එක ප්‍රියන්ත කොඩිපිලිගේ මම හිතන්නේ අපි ඒකෙන් අවසන් කරමු නේද
ප්‍රියන්ත ගේ බුලට් කොහොමත් කවි බුලට් වගේ තමයි පුත්තලමේ ඉඳන් සංදේශයක් ගෙනා මිනිහා කියන දේ ඇහුවම හතර හිනා ගම්බල කතාවක් ඇත මේ ගැනම මනා උඹෑ නොකියනු වුණ නමුත් ගොනා කියලා ප්‍රියන්ත කොඩිපිලි අපූරු කාටුනයක් අපූර්ව පද හතරක් සටහන් කරනවා අද දවසේ සමුගෙන යන්නටයි සූදානම් වන්නේ අදත් පුවත්පත් සියලුම තොරතුරු සවිස්තරාත්මකව ගෙනාවට ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා යලිත් හෙට උදෑසන 6:30ට හරියටම හමු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නවා සුබ දවසක් සුබ දවසක් වාසනාවන්ත දවසක් සියලු දෙනාටම දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.